ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රහයකයා ලෙස වසර 10ක් පුරාවට රැඳී සිටි ඩයලොග් ආයතනය එම අනුග්‍රහයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව මේ වන විට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙරට ප්‍රධානම සමාගමක් වන ඩයලොග් ආයතනය 2013 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දැක්වූ අතර 2023 මාර්තු නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගාවලියෙන් පසුව ඉවත් වීමට තමයි ඔවුන් තීරණය කර තිබෙන්නේ. ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටද දන්වා ඇති බව තමයි මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. ඉතින් වසර 10ක වැනි කාලයක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රහයකයා විදිහට දිගින් දිගටම රැඳී සිටියා. නවසීලන්ත ටෙස්ට් තරගාවලියෙන් පසුව එම අනුග්‍රහය ඉවත් කර ගැනීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යම් අර්බුදයකට ලක් වෙනවා. ඒ තමයි නවසීලන්ත සංචාරයේ පූර්ණ තරගාවලි සංචාරයක්. ඒ කියන්නේ එක් දින සහ 20x20 තරගාවලි දෙකක් පැවැත්වෙනවා ටෙස්ට් තරගාවලියෙන් පසුව. ඉතින් එම තරගාවලි දෙකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා කවුද යන්න තෝරා ගැනීමට මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ආයුධුම්පත් කැඳවා තිබෙන බව තමයි සඳහන් වන්නේ. ඒ අනුව ටෙස්ට් තරගාවලියට පමණයි ඩයලොග් ආයතනය අනුග්‍රාහකත්වය දක්වන්නේ. ඉතින් ඉදිරි තරගාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධාන අනුග්‍රාහකයෙක් සොයාගත යුතුයි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඉදිරියට යන්නට. ඉතින් විශේෂම කියන්නට ඕනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දැඩි අර්බුදකාරී යුගයේදී තමයි මේ ඩයලොග් ආයතනය ප්‍රධාන අනුග්‍රාහක විදිහට ඉන්නේ. මොකද 2015න් පසුව, කියන්නේ 2013දී අනුග්‍රාහකත්වය ලබා දී වසර දෙකකට විතර පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩාවැටීම ආරම්භ වෙනවා. ඉතින් අද වනතුරුත් ඒ හැටි ප්‍රගතියක් අපට දැක බලා ගන්නට බෑ. 2015න් පසුව ආසියානු කුසලානේ ජයග්‍රහණය කිරීම පමණයි අපට ප්‍රධාන ජයග්‍රහණයක් විදිහට දැක ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඉතිරි වසර 8 වගේ කාලය තුල ඩයලොග් ආයතනයට දැඩි අභියෝගාත්මක කාලයක් බවට පත්වනවා. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලොකු ජයග්‍රහණ නැත්නම් එක දිගට ජයග්‍රහණ එක රටාවක් විදිහට ජයග්‍රහණ ලබා ගැනීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිදු කර නැති නිසා. ඉතින් එක් දින තරගාවලි, ටෙස්ට් තරගාවලි සහ 20x20 තරගාවලි කිහිපයක් ජයග්‍රහණය කර ඇති මේ වසර 10 ඇතුළත. නමුත් බහුතරය පරාජයන් තමයි භුක්ති විඳින්නට සිදු වුණේ ප්‍රධාන අනුග්‍රහයකයාට ඩයලොග් විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග දිගින් දිගටම රැඳී සිටිමින්. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.